සුන්දර පැංචා මේ කැලෑගමට නියඟය උදා වෙලා තිබුණ කාලයක් වර්ෂාව තිබුණෙත් නෑ හැලදොල ගංගාවල තිබුණ වතුරත් හිඳිලා ගිහිල්ලා ඉතින් කැලේ හිටපු සත්තු හැමෝම වතුර හොයමින් හේමේ අතට ගියා කැලෑගමේ හිටු පොළඟත් වතුර හොයමින් ගොඩක් දුර ඇවිදගෙන යනවා පොළඟ වගේම කැලෑවේ හිටපු නයාත් වතුර හොයමින් ගොඩාක් දුර ඇවිදගෙන ගියා බොහොම මහන්සියෙන් වතුර හොයමින් කැලෑව පුරාම ඇවිදපු නයාට වතුර හොයාගන්න ගොඩාක් දුර ඇවිදගෙන යන්න වුණා වතුර හොයාගෙන ගම්මානෙට ගියපු නයා දකිනවා පුංචි ළමෙක් බෙහෙසමක වතුර නාමින් ඉන්නවා නයාට ගොඩාක් වතුර තිබා නිසා හෙමින් හෙමින් මේ පුංචි ළමයා ගාවට කෙට්ට වුණා කෙට්ට වෙලා හෙමින් හෙමින් වතුර දිව්වා මේ නයා වතුර බොනකොට මේ පුංචි දරුවා මේ නයාට ගහනවා ඒත් නයා මේ පුංචි දරුවෙක් නේ කියලා වතුර දීලා පුංචි දරුවට කරදරයක් නොකර ආපහු යන්න යනවා වතුර බීලා යන නයාට වතුර හොයමින් පාසෙන්නෙන පොළඟව හමු වෙනවා ඊට පස්සේ වතුර හමු වුණ තැන නයා පොළඟට කියනවා ඒත් නයා පොළඟගෙන් පොරොන්දුවක් ගන්නවා පුංචි ළමේ වතුර නාමින් ඉන්නවා ඒ පුංචි ළමයාට කිසිම කරදරයක් නොකර වතුර බීලා ඉන්න ඕනේ කියන පොරොන්දුව නයා පොළඟගෙන් ගන්නවා ඊට පස්සේ පොළඟ පොරොන්දු වෙනවා පුංචි ළමයාට කිසිම කරදරයක් කරන්නේ නැහැ කියලා ඊට පස්සේ නයා වතුර තිබුණු තැන මේ පොළඟට කියනවා වතුර පිපාසයෙන් හිටපු පොළඟ ඉක්මනින් ඉක්මනින් පුංචි දරුවා ඉන්න තැනට ගිහිල්ලා වතුර බොනවා පුංචි දරුවා සෙල්ලමට මේ පොළඟට ගහනවා මේ පොළඟට තරහ ගිහිල්ලා නයාට දුන්නු පොරොන්දුව කඩලා මේ පුංචි ළමයට දෂ්ට කරනවා නයාට පොළඟ ගැන කිසිම විශ්වාසයක් තිබුණේ නැහැ. ඒ නිසා නයා පොළඟ පිටිපස්සෙන් ඇවිල්ලා පඳුරකට මුවා වෙලා බලාගෙන හිටියා පොළඟ වතුර බීලා එනවද කියලා. ඔන්න ඔය වෙලාවේ නයා දකිනවා මෙන්න මේ පොළඟ අර පුංචි දරුවට දෂ්ට කරනවා. මේ සිදුවන සිදුවීමට නයාට හොඳටම කේන්ති ගියා. ඊට පස්සේ පොළඟ හමු වෙලා හොඳටම රණ්ඩු කළා. ඊට පස්සේ මේ දෙන්න හමු වෙන හැම තැනකදීම මේ වගේම රණ්ඩු කළා. එදා ඉඳන් මේ නයාගේ පොළඟගේ වෛරයක් තිබුණා කියලා තමයි කියන්නේ. ගොඩාක් තරහ දෙන්නේ දැක්කම නයයි පොළඟයි වගේ කියලා කියන්නේ ඔන්න ඔය ජනප්‍රවාදයේන කතාවෙන් පස්සේ තමයි.